ಮನಪೋಗದ ಯಾಕ ಪೋಸ್ಟ್ಗ. ಇವಾಗ ಇವಾಗ ಲೋಕಿಪುರ ನಾಗಾಂಗ ಮಿತ್ರ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಯು ಎಸ್ ಎ ಕ್ಯಾಲಿಫೋರ್ನಿಯಾ ಇವಾಗ ಕೋಯ್ದ ಇಂಗ್ಲೆಂಡ್ ಮೇ ಹಮ್ಮ ತನ್ನ ಮಾಯ ಪ್ರಶ್ನೆಗಳನ್ನ ಮುಖಾಂತರ ಅಹನ ಮೇ ದಂಬಿಕ ಪದ ಮಾಡಿ ಒಬ್ಬ ಕಥಾ ಕಲಾದ ಒಬ್ಬ ಮೆಹಮದ ಖ್ಯಾನ್ ನಿಖಾಮ ವೇನ್ಬೇಗ ಮೇಗನ ಕಲಬಲ ವೇನ್ದೇಪ ಒಗೇನ ದಂಬಿಕ ಪದ ಮಾಡಿ ನಾ ಕಿಸಿಮ ವಚನ ಯಾಕ ಕಥಾ ಕಲದ ಗುನ್ನೆ ಇವಾಗ ಮುಖ್ಯನ ರಾನಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ ಹೋ ಎಮನತ ಮಹಿಂದ್ರ ರಾಜಪಕ್ಷ ಕಿಸಿ ಕೇನೆ ಕೋಗೇನ ಕಥಾ ಕಲದ ಗುನ್ನೆ ನಾಗಾನಂದ ಒಬ್ಬ ಕ್ಯಾನ್ ತಿನ್ ಮೇಲೆ ವಿಚಾರ ಲೋಕೆ ಓತಿನ ಸೋಶಿಯಲ್ ಮೀಡಿಯಾ ಓಣ ಕೇನೆ ಕೊಟ್ಟು ಓಣ ವಿಧಿ ಕೊಟ್ಟು ಮಾಡ್ತಾ ಕಲಬಲು ಪಹದಲಿ ಬಗರನ್ನ ತಿಕ್ಕಿಯನ್ನು ತಿನ್ನೆ ಒಯ ಪ್ರಕಾಶ ನಾಗಂತ ಪಹದಿಲ್ ಬದಲಿದ್ರೆ ನೆಮತ ಗಿಯನ್ನೇ ಕಿಸಿಮ ಸಂಬಂಧ ನಾಗಂದಗನೆ ಓ ಕಲ್ಲು ಸುದು ಅಕ್ಕಿಲ ದಕಲ ಬರ್ತನೆ ಏಕಮ ವಚನ ಕಂಡುಕೊಂಡು ಕತ್ತಾಗಲ್ಲ ನೀನು ಸಂಪೂರ್ಣ ಪ್ರತೀಕ್ಷೆ ಬರ್ತಾ ಪ್ರಕಾಶ ಏಮೇ ಏಕಮ ಗಿಯನ್ನು ನಾಗಂದು ಬಿದ್ರಿಟಾಗೆ ಮೇ ಹತ್ತೆ ವಸ್ತ್ರ ತಿಸೆ ಬೇಚ ಮಹಾ ವಿನಾಶ ಸಂಪೂರ್ಣ ಮನಾವತ ನೆಮತಗಿನ ಸಿಯರ್ ಪಣಹ ಕಟಕ್ನೇ ಸಿಯರ್ ಸಿಯರ್ ಪಣಾವತ ಈಗ ನಾವತ್ತಲ್ಲ ಕೂಡ ಎಕ್ಕಮ ಕ್ರಮವೇದೆ ಮುಖಾಂತಿಕೇನೆ ಹೋಗಿ ಅಧ್ಯಕ್ಷ ಒಲಿಮ್ಮ ಅಧಿಕಾರನೇ ಮೇವಾಗಿ ಬಲಪಟ್ಟ ನಡುವಳದಿ ಕಾಪಟ್ಟೆಗೆ ಆಟ ಹೆಂಗೆ ಅನ್ಕೊಂಡು ಹೋಗಿ ತೇರು ಅಂತ ಮೇಕ ಅಧಿಕಾರನೇ ತೆಗೆದುಕರಲ್ಲ ಬೇ ಮೇಕ ರಾತ್ರಿ ಮಹಾಜನತ ಅವ ಬಲಗಾನ ಅಂದೋಣ ಓನ್ಗೆ ಏ ಬಲ ಕ್ರಿಯಾತ್ಮಕ ಆಯತನ ಏ ಏ ತಂಗಳ ಹರಿ ತನಗದಿರ ರಾತ್ರಿ ನೀತಿ ಆಧಿಪತ್ಯ ಕಲ್ಪನ ತನಗಟ ನವ ವ್ಯವಸ್ಥಾವ ಏ ನವ ವ್ಯವಸ್ಥಾವ ಸಮ್ಮತ ಕಣನೆ ಒಬ್ಬ ಒಬ್ಬ ಮೇಕ ದಕಲ ಐತಿ දැන් මේක සෝෂල් මීඩියා ඔක්කොම සම්මත දාලා තියෙන මේ ව්‍යාපාරවල බලනකොට ඒක තියෙන ක්‍රමවේදයේ අනුව මේ රටේ මංකොල්ලේට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවහිර කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම අවහිර කරලා තියෙනවා ඒක කවුරුවත් හිතන්න එපා මෙන්න ඉදිරි ලංකාවේ දේශපාලනයේ කිසිම කෙනෙක් රට මංකොල්ල කන්න අයට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් මේකෙන් අවහිර කරලා තියෙනවා ඒක මේ ඉඳ ව්‍යාපාරිකයෝ වෙනත් අරමුණු වලින් එන කිසි කෙනෙකුට ශ්‍රී ලංකාවේ දේශපාලනයේට මින් ඉදිරියට එන්න අවස්ථාවක් නැහැ. ඉන්දයික මොකද මොනවත් අතුම නැහැ. වනවත නැවත මට කියන්න ඔබට අවශ්‍ය නැහැ. ඔය කාපුව මිට් පෙට්‍රල් සෙල් ඩීසල් ලයිට් බජට් පෙන්ෂන් මොකුත් නැහැ. ඒක මොක කවුරුත් එන්නේ නැහැ. ඒ වගේම ඔඩිටර් ජෙනරල් දින දින උඩින්ම තියලා තියෙනවා. ඔඩිටර් ජෙනරල්ගේ අවසරයක් නැතුව, අනුදැනුමක්, අධිකාරියක් නැතුව, අධීක්ෂණය නැතුව ඔය මෙගා ප්‍රොජෙක්ට්ස්, මෙගා ටෙන්ඩර්ස් වෙන කිසිම ගිණුමක් කිසි දෙයක් මේ ලංකාවේ මිනිස් දෙන්නට පාත්තා ගන්න බෑ. මොකද මේක නාගලන්දගේ අධ්‍යක්ෂීම් තුලින්ම තමයි මේක හැදුවේ. මේ රට මේ වෙච්ච විනාශය වුණ ප්‍රමාණවත්. මේක නිවැරදි කිරීමේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේන දේශපාලනඥයෝ කිසි කෙනෙක් ඉදිරියට එන්නේ නැහැ. ඒක මේ පැහැදිලි කරන්න ඕනේ මේක නාගලන්දට සත පහක ප්‍රයෝජනයක් නැහැ. මේක එකම ප්‍රයෝජනේ තියෙන්නේ මොකද මේක හැදුවේ මෙයාට එයාට කාටවත් වාසියක් නෙවෙයි. මේක එකම ප්‍රතිලාභය ලබන්නේ ඔබ මෙරටේ පරම අධිකාරිය වන ඔබ ඉන්න මේක ඔයකයි ඔය හැම විටම කියන්නේ රටේ පරම අධිකාරිය වන ජනතාවට ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් සම්බන්ධ කරන පුළුවන් ව්‍යවස්ථාවක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ව්‍යාපාරිකයේ ජනාධිපති වීම කියන ප්‍රශ්නයත් ඇතුළේම තියෙනවා. තව දෙයක් ඔබට ව්‍යාපාරිකයෝ කොහොමද එතනට ආවේ කියන එකත් බලන්න. හරිද? ව්‍යාපාරිකයෝ ඇතුළට එනකොට දැන් ඔය කියන චරිතේම හෙලි කරන්න කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිරය එනකොට ඔහුගේ වර්තමාන බරකම් ප්‍රකාශය හෙලි කරන්න කියන්නේ. ඊළඟ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉවත් වෙලා යනකොට ඇය එනකොට කොහොමද හිටියේ? ඊළඟට අද ඒ තියෙන පරතරයත් එක්ක සම්බන්ධ කරලා බලන්න. ඕනම ව්‍යාපාරිකයෙකුට යුතුයකම තියෙනවා මහජනතාව ප්‍රශ්න කුළුත් කියන්න. මම එදා හිටියේ මෙන්න මෙතනයි, මන්න මෙන්න මේ ව්‍යාපාරේ හිටියේ, මම කාටවත් දොස් කියනවා නෙමෙයි, මහජනතාවට කවුරුන් නොවලහා හෙළි කිරීමේ යුතුකමක් තියෙනවා. ඒක ඔබ බොහොම ප්‍රඥාවෙන් මේ ප්‍රශ්න නගන්න ඕනේ. නෑ, ඇයි? ඔහු ඉදිරිපත් වුණේ මේ තනතුරක් ගන්න නෙමෙයි. ඔහු ඉදිරිපත් වුණේ පැහැදිලිවම ක්‍රමවේදයේ වෙනසක් කරන මේ රට මුදා ගන්න අපරාධය. ඒකට මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් එල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම රාජනායක තනතුර ගන්න ඕන. ඔහුට පමණයි මේක අගමුල වෙනස් කිරීමේ බලය ලැබෙන්නේ. ඔහුට පමණයි නව ව්‍යවස්ථාවක්
සම්මත කරලා මේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් කරන්න බෑ නේද? හොඳ ප්‍රශ්නයක්. මේ දේ තමයි පළවෙනි වාසිය ඔබට දෙපය නැගිටින්න පුළුවන් මේ රටේ පුරවැසියෙක් බවට පත් කරන කිසිම දේශපාලන පක්ෂයක කිසිම කෙනෙක් ඉදිරියේ ගිහලා ඔබ දැනින් වැටෙන්නේ නැහැ. ඒක ඔබට ලැබෙන වැදගත්ම දෙයක් මේ රටේ මේ දක්වා වුණේ හැමදාම දේශපාලන පිටිපස්සේ ගිහලා ඔබ දැනින් වැටුණා. දැන් බලන්න මම උදාහරණයක් දෙන්නම්. ඔබට පේනවා පත්වීමක් දෙනකොට පස්සෙන් යන්න ඕන. ඊළඟට උසස් වීමක් දෙනකොට ආයෙ පස්සෙන් ගිහලා යන්න ඕනේ. මාරු වීමකට පස්සෙන් යන්න. ඔබ දැක්ක කොටින්ම අර 21 වෙනිදා වෙච්ච ඒ විනාශයේ මිය ගිය අයට ඒ වන්දි දෙන්නත් ගෙනල්ලා දනගත්තර තමයි ඒකත් දෙන්නේ. ඒක හොඳට අහගත්තා. එතනදී ලංකාවේ එක පුරවැසියෙක් නිර්මාණය කතා කළා. මේ තමන්ගේ සේවකය වුණ මේ මිනිස්සු ඉස්සරහට ගිහලා අපි දනගහන්න ඕනේ කියලා. අන්න එහෙම නැගිටින්න පුරවැසිය වුණා. ඔබේ අයිති ක්‍රියාත්මක කරන්න. ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර මේකයි. මේ ව්‍යාපාර ප්‍රකාරව මින් ඉදිරියට ලංකාවේ මංකොල්ලේ බිඳුවයි. දූෂණය කිසිම ඉඩකඩක් නැහැ. පොදු සම්පත් මංකොල්ල කාපුවා ආය රටට දෙන්නේ. ඔබට අදහස් කරනවා මේ රටේ මෙන්න මේ තී දැන මේ රට හුඟක් වෙලාට සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ කුසිකර්මය මත. අත්හැරපු ඇලවල ඇල වේලි වැව් ඔක්කොම ප්‍රතිසන්ද කරන ලංකාව වේගින් ඉස්සරහට යයි. අදහස් කරනවා රේගුව අයබදු දෙපාර්තමේන්තුව ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් දෙගුණයක් කරන්න. ඔබට ලැබෙන ප්‍රතිසාර මොනවාද? අවුරුදු 65 ඉයලා ඇයට ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඒක ඔබට කිසිම ගෙවීමක් නැහැ. ඔබේ ඒ වගේම සෞඛ්‍ය සඳහා කිසිදු ගෙවීමක් නැහැ. මේ තියෙන සෞඛ්‍ය ගැන ඔබට කතා කරන්න එපා. මේක නිදහස් සෞඛ්‍ය කියලා ඔබ රෝහලට ගියාම ඔබට ඉන්න හැටි ඔබට කියන්න ඕනේ නැහැ. අදහස් කරනවා පළාත් 9ම. තට්ටු 10ක ඇඳන් 1000කින් සමන්විත ඇඳන් 1000කින් සමන්විත හැම පළාතම රෝහල් 9ක් අවුරුදු 5 ඇතුළත ඒක වේගයෙන් කළ ඉවර වෙන එක කරන්න පුළුවන් ඔය පළාත් සභාවලට යනවා වසරකට බිලියන 100ක් එක රෝහලකට යන්නේ බිලියන 1000යි බිලියන 10යි මේක සෑම පළාතම ක්‍රියාත්මක වෙයි. ඒ වගේම ඔබට දැනගන්න තව ඉතාමත් වැදගත් ප්‍රතිලාභයක් තමයි සෑම පළාතකම ක්‍රියාත්මක වෙයි මෙත වෘත්තීය කියන අපි කියන vocational training institutes කියලා. සෑම වෘත්තිකයක්ම වෘත්තියක්ම පුහුණු කිරීමේ මධ්‍යස්ථාන සෑම පළාතකම. ඒ වගේම කෘෂිකාර්මය සම්බන්ධව agriculture research and training ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 9ක් රටක සිදුවී තුනේ රටක කිසිදු වෘත්තියක් කරන කෙනෙක් තව කෙනෙක් ඉතිරලා දැනීමට අවශ්‍ය නැහැ. ඕටේ පුළුවන්ුණේ ආඩම්බරෙන් නැගී සිටින්න. අන්නේ තරක මේ රටපත් වේ. ඒ කියන්නේ අපි හිතන්නේ ප්ලම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පයිප් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි කාර්මිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේසන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම මේ රටේ ওই තියෙන ක්‍රමයේ අගමුල වෙනස් වේ. උන්ට දෙපයින් නැගී සිටින්න පුළුවන්. ඒ වගේම නිශ්චිත වැටුපකට රජයේ නියම කරන ක්‍රමවේදයකට මේ රටේ ওই දින ක්‍රමවේදයේ අගමුල වෙනස් වේ. දැන් ඔබට කිව්වා ඒ වගේම අවුරුදු 16 පහළ දරුවෙකුට මේක හැම දරුවෙකුටම රජය මේ විදිහට මේ දෙන රාජ්‍ය ආදායම රැස් කිරීමේ ක්‍රමවේදය හරියට කරන්න පස්සේ රජයේ ඔවුන්ගේ කියන්නේ ඔකට අපි කියන child benefit ඔවුන්ට ලැබෙනවා ඔවුන්ගේ දෙමාපියන්ට ගෙවනවා සෑම අවුරුදු 16 පහළ දරුවෙකුටම රජය විසින් ගෙවීමක් කරනවා. ඒක සතිපතා කරන ගෙවීමක් වෙනවා. මේව කරන්න බැරි කමක් නෙමෙයි මේ රටේ තියෙන්නේ. මේ දෙත් කියනවා. හැබැයි මේ මංකොල්ලෙත් එක මේක කරන්න බෑ. මංකොල්ලේ 100ට 100ක් නැතුවල් පස්සේ මේ රට අග්ග මුල නිශ්චිතව වෙනස් වෙනවා. ඒ වගේම ඒකෙන් තව වෙනසක් තියෙනවා. ඔබ දන්නවා මේ රටේ තියෙන ලොකුම තව ප්‍රශ්නයක් තමයි පවුලේ ඉන්න සමාජික ප්‍රමාණය අනුව ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ කියලා. මේ දෙත් කියනවා. දැන් තියෙන ක්‍රමවේදය බලන්න එහෙම නැති අයට තමන්ගේ ජීවනෝපාය හදාගන්න ක්‍රමවේදයක් නැති අයට දැන් මොනවද කරන්න කියලා මම අර දීමනා මේ දීමනා සමුතු දීමනා කියලා කියවනවා. ඒක ඔබේ කොන්ද කඩලා ගෙවන්න. කියන වෙලාවට බත් එක නැගලා කොළඹ දුවන්න ඕනේ ඒගොල්ලන්ගේ රැස්වීම වලට. ඒගොල්ලෝ හැම වෙලේ දණින් වැටෙන්න ඕනේ.
එහෙම ක්‍රමවේදයක් නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔබේ ආත්ම ගෞරවය, ආත්ම අභිමානය ආරක්ෂා කරන ඔබේ, ඒ කියන්නේ කිසිදු ආකාරයකින් මොනම ආකාරයකවත් ඇති පුරවැසියාව කියන්නේ හොඳුනාර්ථී කණ්ඩක වෙන්නේ ඔබේ කෂේල බව කෙලින් කරලා ඔබ දෙපය නැගී සිටීම සඳහා ක්‍රමවේදයක්. කොහොමද ඒක කරන්නේ? ඔබ ලබන ආදායම ඔබේ පෞරුෂ ප්‍රමාණවත් වේනම් රජයේ එක වගකීම ගන්නවා ඔබට දෙපය නැගීම සිටීම සඳහා ලැබෙන්නේ නැත්නම් ඒ ආදායම ප්‍රමාණවත් නැත්නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඔබට ඒක ගෙවීමේ ක්‍රමවේදයක් ගියේ. ඒක ලෝකේ වෙනත් රටවල වෙන දේත් උග තමයි. නැති කෙනාගෙන් අරගෙන පුතියන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන එක ආදායම් බදු ගෙවීමේ ප්‍රතිශතයේ වෙනසක් සිද්ධ වෙයි. ඒ වගේම මේකයි මම කිව්වේ ඔබට, මම ඒක වගකීමකින් කියනවා. මේ රජයේ මේ දෙපාර්තමේන්තු තුන රේගුව ආයබදු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම දෙගුණයක් කරනවා කියලා කිව්වේ නිකන් නෙවෙයි. ඒ සම්බන්ධව ඒ ආයතනව සමග සාකච්ඡා කළා. ඒක කරන්න පුළුවන් බව සම්පූර්ණයෙන්ම, හැබැයි ඊට එහා වෙන්න පුළුවන්. ඒක කරාට පස්සේ ඔබට දකින්න පුළුවන් අර ඔබ දැක්ක විගණ රාජපතිවරයෙක් වගේ රවුදු පහකින් අගබුල වෙනස් කරන්න පුළුවන්. ඒක සම්පූර්ණ ඇත්ත. ඒක කරන්න අවශ්‍ය කරන්නේ තමන්ගේ මෞඛික වෙන්නේ නිසා රට කන්ද රට මකොල්ල කන්ද අනිත්‍යයි ඉඳ දෙන රාජනායකයෙකුට කවදාවත් ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම කෙනා සත්පුරුෂ භාවය අනිවාර්යයෙන්ම තියෙනවා. සත්පුරුෂයෙක් විය යුතුමයි. ඒක නම නාගන්න කියන්නේ ඔහු ඉන්න තැනක් තියෙනවා. ඔහු මෙහෙමන ශක්තියක් තියෙනවා. ඔහු කිසිදු බලයකට සොරවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔහු මෙහෙමන්නේ පැහැදිලිවම සද්ධර්මයේ. සද්ධර්මය කියන්නේ ඕනම ජාතියකට ඉන්න පුළුවන් කුඩයක් වගේ. ඕනම ජාතියකට ක්‍රිස්තියානිද මුස්ලිම්ද වෙන ඕනම ජන වර්ගයකට බය නැතුව ඉන්න පුළුවන් කුඩයක්. ඔබද සද්ධර්මයෙන් දෙනවා සෑම කෙනාම කෙනා මොකද කියන්නේ. ඔබ අහලා තියෙනවානේ මා තමන්ගේ දරුවා ආරක්ෂා කරන්නේ යම්සේද. ඒවම්පි සබ්බ භූතේ සුමාන සම්භාවේ අපරිමාණ. සෑම සත්‍යවලුම් දක්වන මහා කරුණාවක් මේ සද්ධර්මය. ඒක තමයි නාගනන්දගේ ශක්තිය හා බලය. මම ඔබට කියන්න ඕන මේ ශ්‍රී ලංකාවේ පවතින සියලුම ජනවාද්‍ය අපි රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හැටියට නැවත ගේන්න ඕන තැනට ගේන්න යන උත්සාහයේදී ලැබෙන සහයෝගය ඉතාම සීමිතයි. ඒ නිසා මම අපේක්ෂා කරන ඔබ හැමගෙන් මේ ඔබ දකින මේ දකින අපි පල කරන සෑම දෙයක්ම ෂෙයා කරන්න. ෂෙයා කළා ඔබේ මිත්‍රයින් අතර මේක බෙදාහරින්න. පහුවෙච්ච අවස්ථාවකදී පසු අවස්ථාවකදී මේගොල්ලෝ සුනාමිය වගේ නෝඩ මේ කට්ටිය අපි පස්සේ එයි. එතකම් බලන් ඉන්න එපා. ඔබේ යුතුකම ඉෂ්ට කරන්න. ඔක්කොම අතර මේක බෙදාහරින්න.